වුවන් මම ගම්පහ යශෝධරා දේවී බාලිකා විද්‍යාලයේ ශෂිනි ශිහාරා මගේ තරඟ අංකය වන්නේ ASS.20.365 ආයු වුවන් ඔබ මේ එක්ව සිටින්නේ පැයින් පැය පුවත් විකාශයත් සමගයි මම ශෂිනි ශිහාරා ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ මහාධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයක් අවලංගු කරමින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ වෙදනි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. වෙදනි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතියක් යටතේ සාබද්ද ලෙස පරිහරණය කිරීම ඇතුළු තවත් චෝදනා දෙකක් යටතේ 2017 වසරේ සැප්තැම්බර් 7 වෙනිදා ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන අය වරදකරුවන් බවට පත් කරමින් වසර තුනක බරපතල වැඩ සහිත සිල් දඬුවම මහාධිකරණය විසින් ඔවුන්ට නියම කරන ලදී. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ලබා දුන් එම නඩු තීන්දුව අහෝසි කර තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට ගොනු කරන ලද අභියාචනය විභාගයට ලක් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහි ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබට ඔප්පු වී නොමැති හේයින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළ බවයි. මහජන සේවය ඉටු කිරීමේදී පොතේ ඇති නීතිය ඉක්මවා යාම වරදක් නොවන බවද අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව සමස්ත රාජ්‍ය සේවයටම කරන ලද උපහාරයක් ලෙස තමා සලකන බවද වීරතුංග මහතා නිදොස් කොට නිදහස ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. දැන් විදෙස් පුවත්. ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අංජනී ද සිල්වා මෙනවිය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පැවති පළක් පාලන මැතිවරණයේදී මොනෙෂ් නගර සභාවට මන්ත්‍රීවරියක ලෙස තේරීපත්ව ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට තේරීපත් වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඇය ඉතිහාසගත වේ. එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ 55,000කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් වාසය කරන අතර ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන් එරට විශාලතම ජනවර්ග අතරින් එකක් වීමද විශේෂත්වයකි. හරිත පක්ෂයෙන් තරඟ කර තේරීපත් වූ ද සිල්වා මෙනවිය ඉදිරි වසර 4ක කාලයක් සඳහා මොනෙෂ් නගර සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා උපදේශන කමිටුවේ හා බහුසංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශන කමිටුව වෙනුවෙන් සේවය කරනු ඇති. සිය මව්පියන් සහ බාලි සොහිරිය සමගින් සිව්වියති දැරියක ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අංජලී ද සිල්වා මෙනවිය අද වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය හා සංනිවේදනය සම්බන්ධයෙන් පළමු ශ්‍රේණියේ උපාධි ධාරණියකද වේ. පෞද්ගලික ආයතන කිහිපයකම නීතිඥවරියකද ලෙස සේවය කර ඇති ඇය සුප්‍රසිද්ධ බාක්ලේස් සහ ලන්ඩනයේ ස්කොට්ලන්ත රාජ්‍ය බැංකුව වෙනුවෙන්ද සේවය ලබා දී ඇති අතර ඇයගේ වෘත්තීය ජීවිතයේ පුරාවට කාන්තාවන් ඇතුළු සමාජයේ අවධානමට ලක්විය හැකි කණ්ඩායම් වෙනුවෙන් ඇය සුවිශේෂී සේවයක් ඉටු කර ඇත. ස්තුතියි. හමුවෙමු යලි මීළඟ පැයේදී. ආයුබෝවන්. බුදුදහමේ සතිය පිළිබඳ වාර්තාමය වැඩසටහන. සතිය හෙවත් සිහියෙන් සිටීම පුහුණුව අද බොහෝ දෙනා අතර ජනප්‍රිය හැදෑරීමක් වුවද එය මීට වසර 2000කටත් ඉහත කාලයකදී නිවන කරා යන පුද්ගලයෙකු පුහුණු කළ යුත්තක් යැයි බුදුදහමේ දක්වා තිබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්‍යක් ස්මෘතිය කවරයත් මේ සස්නෙහි මහණදෙම කෙලෙස් තවනා වීර්ය ඇත්තේ සම්‍යක් ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ කාර්ය සංඛ්‍යාත ලෝකේ අවිද්‍යාව හා දොම්නස් දුරුකොට කයෙහි කය අනුව බලමින් වෙසෙයි. වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි. සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි. ධර්මෙහි ධර්මය අනුව බලමින් වෙසෙයි. මෙය සම්‍යක් ස්මෘතිය යයි කියනු ලැබේ යැයි බුදුදහමේ විස්තර කර ඇත. රත්නවාහන වැරදි අවම කිරීමේ අරමුණින් මාර්ග මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පසුගියදා පියවර ගත්තා. ඊට අනුගත වීමට රියදුරන්ට ලබා දුන් සතියක සහන කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. මන්තිරු නීතිය කොළඹ ප්‍රධාන නගර 4ක් කේන්ද්‍ර කරගනිමින් මාර්ග 4ක මේ වන විට ක්‍රියාත්මක වෙනවා.
කෙසේ වෙතත් මන්ත්‍රී නීතියට අවතතගමී කටයුතු කරන රියදුරන්ට දඩ මුදලක් නියම කිරීමටද පොලිසිය මෙවැනි විට පියවරගෙන තිබෙනවා. මම දැන් රැඳී සිටින්නේ කොළඹ මහනුවර මාර්ගයේ. මෙම මන්ත්‍රී නීතියට අනුව රථවාහන වලට තමන්ට අදාළ මන්ත්‍රී වල ගමන් ගන්න ආකාරයයි ඔබට මේ දිස්වන්නේ. අද උදෑසන රියදුරන් කීප දෙනෙකු අපහා අදහස් දක්වමින් කියා සිටියේ මෙම මන්ත්‍රී නීතිය ක්‍රියාත්මක කිරීම අසාර්ථක වූ බවයි. නමුත් බහුතරයක් රියදුරන්ගේ අදහස වූයේ මෙම මන්ත්‍රී නීතිය ක්‍රියාත්මක කිරීම අද වැනි කාර්යබහුල සමාජයකට බැහැවින්ම ඵලදායි බවයි. එසේනම් යමු මෙම ප්‍රධාන පාලක මැදිරිය වෙත ඉන්දික සුදාර සචින් බාලසූරිය සමගින් මම ශෂිනි ශිහාරා.